පෞගේ දවස්වල සමාජ ජාලාවල වා සැරිසරුවනං වා දකින්න නැති මෙන්න මේ ChatGPT හරහා ජෙනරේට් කරපු ෆොටෝස් සමාජ ජාලාවලට ඔගොල්ලොන්ගේ යාළුවෝ සමීපතමයෝ මුදාහැරලා තියෙනවා. මේ ChatGPT කියලා කියන්නේ ඕපන් AI සමාගම විසින් හඳුන්වා දීලා තියෙන ලැංග්වේජ් මොඩල් එකක්. මේක ඔයාගේ අධ්‍යාපනයට ඔයාගේ ජීවිතයට මේ හැම දෙයක්ම පහසු කරගන්න ඔයාට භාවිතා කරන්න පුළුවන් ඉතාම වටිනා ටූල් එකක් විදියට හඳුන්වන්න පුළුවන්. මේ ChatGPT එකේ විවිධ වර්ෂන්ස් තියෙනවා. විශේෂයෙන්ම ChatGPT 3.5 එක ඔයාට නොමිලේ භාවිතා කිරීමේ හැකියාව ලබා දීලා තියෙනවා. එතකොට මේ හරහා ඔයාට අධ්‍යාපනයට අවශ්‍ය දේවල්, ඔයාගේ ව්‍යාපාරයට අවශ්‍ය දේවල් හැම දෙයක්ම ඉතාමත් ඉක්මනින් හා පහසුවෙන් ඔයාට දැනගැනීමේ හැකියාව ChatGPT හරහා ලබා දීලා තියෙනවා. ඒ වගේම ChatGPT ප්‍රීමියම් විදිහට ChatGPT 4 එක ඔයාට මිලදී ගැනීමේ හැකියාව දැන් ඕපන් AI සමාගම විසින් ඔයාට ලබා දීලා තියෙනවා. එතකොට මේ කෘතිම බුද්ධිය කියලා කියන්නේ එහෙමත් නැත්නම් AI Artificial Intelligence කියලා කියන්නේ මේ ලෝකයේ ව්‍යාපාර ලෝකය ගත්තත් හැම පැත්තක්ම next level එකට අරන් යන්න සමත් වෙච්ච තාක්ෂණික විප්ලවයේ ඉහළම දායාදයක් විදිහට අපිට සලකන්න පුළුවන්. ඉස්සර ලොකු වෙලාවක් ගියපු වැඩ මේ ChatGPT හරහා ඉතාමත් ඉක්මනින් සහ පහසුවෙන් කරගන්න ව්‍යාපාර ලෝකයට, අධ්‍යාපන ලෝකයට හැමෝටම පුළුවන් වෙලා තියෙනවා. හැබැයි ලංකාව වගේ රටක් ගත්තම මේ ගැන දැනුම, නිසි දැනුම අපේ අනාගත පරපුරට ලබා දෙන්න ගොඩාක් අය උත්සාහ ගන්නේ නැහැ. හරිද? ඒක නිසා මම කියන්නේ තාක්ෂණයට වෛර කරන්න එපා. මේ තාක්ෂණය ආදරෙන් වැළඳ ගන්න. ලෝකය අපිව පහු කරගෙන දවසින් දවස ඉස්සරහට යනවා. එතකොට ChatGPT වගේ, එහෙමත් නැත්නම් character AI වගේ එහෙම මුදුකාංග නිවර්දි ආකාරයෙන් වාගේ අධ්‍යාපනයට, වාගේ ව්‍යාපාර ගොඩනගා ගන්න නිවර්දි ආකාරයෙන් භාවිතා කරන්න කොහොමද කියන එක හරි විදියට ඉගෙන ගන්න. දැන් ChatGPT ගත්තට පස්සේ ඔයා ලබා දෙන prompts අනුව වාගේ ජීවිතයේ එදිනදා වැඩ කටයුතු ඉතාමත් සරලව හා ඉක්මනින් කරගන්න ChatGPT හරහා අවස්ථාව ලැබිලා තියෙනවා. උදාහරණයක් විදියට ඔයාට අවශ්‍ය ඔයා ගැන විස්තරයක් දීලා ඔයාට ඕන නම් ඒක චිත්‍රයක් විදියට output එක ගන්න පුළුවන්. ඒ වගේම තමයි අනාගත ව්‍යාපාර ලෝකයේ මේ මාකටිං කියන කොටසට කෘතිම බුද්ධිය අනිවාර්යයෙන්ම විශාල වෙනසක් සිද්ධ කරනවා නොඅනුමානයි. ඒකට හේතුව තමයි අපි ඩිජිටල් මාකටිං ඊරා එකක් ගැන කතා කරනවා. හැබැයි දැන් ලෝකය කෙමින් අඩිය තබමින් පිය නගමින් යන්නේ මේ නියුරෝ මාකටිං කියන එකට. ඔයා දකින්න ඇති ඉලොන් මාස්ක් මොලේ ඇතුලේ චිප් එකක් හයි කරලා මේ අලුත් දෙයක් කරන්න යනවා කියලා. එතකොට මේ කෘතිම බුද්ධියත් අනාගතයේ අලෙවිකරණය, එහෙම නැත්නම් මාකටිං සඳහා විශාල කාර්යභාරයක් සිද්ධ කරනවා නොඅනුමානයි. දැන් විශේෂයෙන්ම දැන් අර චිත්‍රේ, තමන් ගැන චිත්‍ර හැමෝම සමාජ මාධ්‍යවල දාලා තිබ්බනේ, මේක අපිට ChatGPT වලට දීලා ඒ කෙනා කැමති දේවල් මොනවාද කියලා දැනගන්න පුළුවන්. ඒ වගේ ලෝකෙ එන්න සංකීර්ණ වෙනවා. කට්ටිය මොනවා කිව්වත් කවදාවත් මිනිස්සුන්ගේ නිර්මාණශීලීත්වය රීප්ලේස් කරන්න කෘතිම බුද්ධියට බැරි වේවි. හැබැයි එයා අපිත් එක්කම අපේ ජීවිත ඉතාමත් ලේසි පහසු එකක් බවට පත් කරાવી. ඒ වගේම තව අමතර කාරණාවක් කියන්න, ඔය ෆුඩ් සිටි වලට ගියාම ලෝයල්ටි කාඩ් කියලා එකක් තියෙනවනේ. මේ ලෝයල්ටි කාඩ් එකෙන් අපි හිතනවා අපිට යම්කිසි වාසියක් ලැබෙනවා කියලා. වාසියක් ලැබෙනවා, ඒක ඇත්ත. හැබැයි ලෝයල්ටි කාඩ් එකෙන් වෙන්නේ ඔයාගේ බයින් බිහේවියර් එක, ඔයාගේ මිලදී ගැනීමේ මොනවාද රටාවක් තියෙනවද, ඔයා කන චීස් වර්ගය මොනවාද, ඔයා කන්න කැමති බිස්කට් වර්ගය මොනවාද කියලා ඔයාගේ ඩේටාබේස් එකක් අදාළ සමාගම ක්‍රියේට් කරන එක. 21 වන සියවසේ වටිනාම දේ තමයි තොරතුරු. ඉන්ෆෝමේෂන් ඉස් වෙල්ත් කියන්නේ ඒක නිසා. ඒක නිසා තොරතුරු මත පදනම් වෙච්ච ව්‍යාපාර ලෝකයට තාක්ෂණයත් එක්ක සන්නද්ධ වෙලා පියනගන්න කියලා ආදරෙන් ආරාධනා කර සිටිනවා.